අදමේ විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නට තීරණය කරේ නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා. අපි දන්නවා මේ වන විට රටේ සෑම තැනකම සෑම කෙනෙක්ගේම කතාබහට ලක් වෙලා තියෙන ක්ෂේත්‍රයක් තමයි සෞඛ්‍ය කියන්නේ. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුද ගණනාවක් හරහා සෑම දෙනෙක්ගේම කතාවට තුඩු දීලා තියෙනවා. මේ අපි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ තරම් හැම කෙනෙක්ම දැඩි අවධානයෙන් දැඩි පරීක්ෂාවෙන් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ මොකද සෞඛ්‍ය කියන ක්ෂේත්‍රය අපි දන්නවා අපි හැම කෙනෙකුටම සාමාන්‍ය මහජනතාවට විතරක් නෙමෙයි ඕනම තරාතිරමක පුද්ගලයෙක්ගේ තමන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පවත්වා ගන්න මේ සෞඛ්‍ය කියන දේ ඉතාම වැදගත්. මෙන්න මේ හේතුව නිසා අපි අද දකිනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන රෝගීන්ගේ ප්‍රතිකාර ලබා දීමේදී ප්‍රධාන ගැටලු කීපයක් පැන නැගිලා තියෙනවා. මොකද වෛද්‍යවරයෙක් විදිහට අපි සාමාන්‍ය වෛද්‍යවරුන් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන නැත්නම් රෝහලක් වෙත එන වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත එන රෝගියෙකුට අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ඔහුට ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත ප්‍රතිකාරයක් ලබා දීම. මේ ප්‍රතිකාර ලබා දීම හරහා ඔහුගේ තියෙන එම රෝගී තත්ත්වය යහපත් තත්ත්වයකට ගැනීම නැත්නම් රෝගයේ සුවපත් තත්ත්වයට ගැනීම තමයි වෛද්‍යවරයෙක් විදිහට අපේ අරමුණ. නමුත් අපි දකිනවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක් වෙන තත්ත්වයක් තමයි මේ රෝගී සත්කාර සේවාව නැත්තම් මේ ප්‍රතිකාර කිරීම නිසියාකාරයෙන් ලංකාව තුල සිදු වෙනවද කියන එක. මෙන්න මේකෙදි අපි රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට ප්‍රධාන ගැටලු දෙකක් මේක හරහා අඳුනගෙන තියෙනවා. එකක් රෝගී සත්කාරයන් සඳහා නිසි ප්‍රමිතියක් තියෙන නැත්තම් නිසි ලියාපදිංචියක් තියෙන වෛද්‍යවරුද රෝගී සත්කාරයේ ඉන්නේ කියන එක ප්‍රධාන ගැටලුවක්. මොකද අපි දන්නවා දිනෙන් දින හැමතැනම මාධ්‍ය හරහා වෙන්නෝ සම්මහර වලට පත්තර හරහා වෙන්න පුළුවන්. අපි දවසින් දවස දකිනවා ව්‍යාජ වෛද්‍යවරුන් රෝගී සත්කාර සේවයේ යෙදිලා එම රෝගීන් ඔවුන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක් වෙච්ච උදාහරණ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපි දවස ගානේ මුණ දෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ ව්‍යාජ ලෙස පෙනී ඉන්න පුද්ගලයන් වෛද්‍යවරුන් විදිහට ව්‍යාජ ලෙස පෙනී ඉන්න පුද්ගලයන් මේ රෝගී සත්කාරයට යොමු වෙලා ඒ මහජනතාව නැත්තම් ඒ මහජනතාවගේ ජීවිත අවධානමකට ලක් කරලා තියෙනවා. ඊට අමතරව අනිත් ගැටලුව තමයි අපි දකින්නේ මේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධහල් හරහා ඖෂධ නිකුත් කිරීම නිසා මේ රෝගී ජීවිත දැඩි අවධානමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙක නිසා අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුද රැසක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් රෝගී ජනතාවගේ ජීවිත ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මේකෙදි අපි දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් විදිහට පෙනී ඉඳලා වෛද්‍යවරයෙක් විදිහට ප්‍රතිකාර කරන්න නම් ඕනෑම වෛද්‍යවරයෙක් ලියාපදිංචි වෙන්න ඕන. ඒ සඳහා ආයතන තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැතුව වෛද්‍යවරයෙක් විදිහට රෝගී ප්‍රතිකාර සත්කාර සේවය යෙදෙන්නට බෑ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය සභාව තියෙනවා. හෝමියොපති වෛද්‍ය සභාව තියෙනවා. මේ වෛද්‍ය සභාවල ලියාපදිංචි නොවි වෛද්‍යවරයෙක් විදිහට පෙනී ඉඳලා ව්‍යාජ වෛද්‍යවරයෙක් විදිහට මේ රෝගී සත්කාර සේවාවන් කරනවා නම් ඔහු හෝ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ රෝගියාගේ ජීවිතය දැඩි අවධානමකට ලක් කරන්න. ඊට අමතරව අපි දකින ගැටලුව තමයි මේ ඖෂධ හල් හරහා රෝගීන්ට ඖෂධ ඍජුව නිකුත් කරන තත්ත්වයක් අපි දකිනවා. මේක දැඩි ප්‍රවණතාවක් මේ දවස්වල රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ රටේ දැන්ට ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයත් එක්ක මහජනතාව විශාල වශයෙන් මූල්‍ය අපහසුතාවකට ලක් වෙලා තියෙනවා. ඒකෙදි අපි දන්නවා පහුගිය මාස ගණනාවක් මුල අපි මේක දිගින් දිගටම සාකච්ඡා කරා. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය නිසි ප්‍රතිකාරය ලබා ගැනීමට රෝගීන් දැන් දෙතුන් සැරයක් කල්පනා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන් විශාල වශයෙන් ආර්ථික ගැටලු රැසකට මුහුණ දීලා තියෙන නිසා. මේ නිසා අපි දකිනවා රෝගීන් නිරන්තරයෙන් පෙළඹෙනවා වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැතුව ඖෂධ හලක් වෙත ගිහිල්ලා ඒ තමන්ටගේ තියෙන රෝග ලක්ෂණය ප්‍රකාශ කරලා ඒ රෝග ලක්ෂණයට අදාළ ප්‍රතිකාර ටික ගන්න ඖෂධ හිමියන්ගේ. මේක හරහා අපි දකිනවා මේ ඖෂධහල් හරහා විශාල තර්ජනයක් සෞඛ්‍ය සේවයට එල්ල වෙලා තියෙනවා. මේ ප්‍රමිතියකින් තොරව නැත්තම් වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ ඖෂධ නිකුත් කිරීම හරහා. මොකද ඖෂධහල් ලංකාවේ මේ වන විට පවත්වාගෙන යන ඖෂධහල් අපි දන්නවා බහුතරයක් තියෙනවා නිසි ලියාපදිංචියක් සහිතව
ඖෂධ නියමිත ලියාපදිංචියක් සහිත ඖෂධහල් හිමියෙක් විසින් පවත්වාගෙන යන ඖෂධ වේදිකාවක් විසින් පවත්වාගෙන යන ඖෂධහල්. ඊට අමතරව එයින් පිට නියමිත ලියාපදිංචියකින් තොරව ඖෂධ වේදිකාවක් නොමැතිව සමහරලාට යම් සහායකින් කීප දෙනෙක් යොදාගෙන ඖෂධහලක් පවත්වාගෙන යන අවස්ථා අනන්ත ප්‍රමාණ තියෙනවා. මෙන්න මේ ඖෂධහල් හරහා නිසා තම ඔවුන් රෝගීන් තමන් වෙතට ආවහම ඒ රෝගියාගේ රෝග ලක්ෂණ ටික අහලා රෝගියාට ප්‍රතිකාර කරන්නට පෙළඹෙනවා. නමුත් වෛද්‍යවරයෙක් විදිහට අපි දකින දේ තමයි රෝගියෙක් අපි වෙත ආවහම රෝගියා කියන රෝග ලක්ෂණේ විතරක්ම නෙමෙයි රෝගියා පරීක්ෂා කිරීමෙන් අපි ඒ රෝගියා සමහරලාට ප්‍රකාශ කරන දෙයට එහා ගිය රෝගයක් අපි මේ අවස්ථාවේදී නිර්ණය කරනවා. ඔහු සමහරලාට ඇවිල්ලා කියන රෝග ලක්ෂණේ එකක්. නමුත් රෝගියා පරීක්ෂා කරලා බලලා ඒට අවශ්‍ය පරීක්ෂණ සිදු කරලා අවසානයේදී රෝගය නිර්ණය කරන්න ගියාම ඔහු කියන රෝග ලක්ෂණයට අනුව නෙමෙයි සමහරලාට ඔහුගේ රෝගය තියෙන්නේ. මේ වගේ මේ බරපතල සංකීර්ණ තත්ත්වයක් එක ඒ සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් විසින් රෝග ලක්ෂණයට පමණක් ප්‍රතිකාර කරන්න පෙළඹිලා ඒ රෝගී ජීවිත දැඩි අවදානමකට ලක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උණ නැත්තම් උණ හෙම්බිරිස්සා වගේ සරල රෝග ලක්ෂණයක් එක්ක එන රෝගියෙක් ඒක පිටිපස්සේ තියෙන්න පුළුවන් සමහරලාට නියුමෝනියාව ඒ වගේ දැඩි ආසාදන තත්ත්වයක්. ඊට අමතරව උණත් ඔළුව කැක්කුමක් වගේ සාමාන්‍ය රෝග ලක්ෂණයක් එක්ක එන රෝගියෙක් පිටිපස්සේ සමහරලාට මෙනින්ජයිටිස් එන්සෙෆලයිටිස් වගේ දැඩි ජීවිත අවදානමකට ලක් වෙන රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට සාමාන්‍ය නිකන් පපුව කැක්කුමක් කියලා රෝගියෙක් පිටිපස්සේ සමහරලාට එයින් එහා ගිහිල්ලා ඔහුගේ දැඩි හෘද අකර්මණ්‍යතාවයක් සමහරලාට හાર્ට් ෆේලියර් කියලා තියෙනවා නැත්නම් එම මයෝකාඩි ඉන්ෆාක්ෂන් කියලා තියෙනවා. ඒ වගේ දැඩි රෝගී තත්ත්වයක් ඒ රෝගයේ සංකූලතාවය විදිහට අපි දකිනවා. මේ වගේ රෝගයේ නිදානය සොයන්නේ නැතුව රෝගයාගේ ඒ ප්‍රකාශ කරන රෝග ලක්ෂණයට පමණක් ප්‍රතිකාර කරන්න ගිහිල්ලා මේ රෝගී ජීවිත අවදානමකට ලක් කරපු අවස්ථා අනන්ත ප්‍රමාණ අපි ඉතිහාසය තුළ දැකලා තියෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ දේ දිගින් දිගටම දිනෙන් දින තව තවත් උග්‍ර වෙමින් මේ ගැටලුව තව තවත් ව්‍යසනයක් දක්වා යමින් මේ තත්ත්වය දිනෙන් දින උග්‍රවන ආකාරයක් අපි ලංකාව තුළ නිරීක්ෂණය කරලා තියෙනවා. මොකද රෝගීන් මේ වන විට අපි දකිනවා ඔවුන් පෙළඹෙනවා වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැතුව පහසුවෙන් රෝගී ඖෂධ හලකට ගිහිල්ලා තමන්ගේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාරය ගන්න පුළුවන් කියලා. නමුත් ලංකාව තුල මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මේ ඖෂධහල් නියාමනය කරන ක්‍රමවේදයක් නැද්ද? ප්‍රශ්න තියෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලුව තමයි තියෙන්නේ. මේකට අවශ්‍ය නීති ප්‍රතිපාදන නැද්ද? නීති ප්‍රතිපාදන තියෙනවා. නමුත් ඒ නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙනවාද? ඒවා ක්‍රියාත්මක වෙන ශීඝ්‍රතාවය කොයිතරම්ද කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ. මේ නිසා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන් රජයේ වෛද්‍යාරින් සංවිධියට බල කරන්නේ මේ රෝගී ජීවිත අවදානමට ලක් කරන මේ ඖෂධ හල් නිරීක්ෂණය කරන්න ඔවුන් නියාමනය කරන්න ක්‍රමවේදය කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඒට අවශ්‍ය නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත්නම් ඒ නීති සම්පාදනය කළ යුතුයි. සම්පාදනය කළා ඒ ඖෂධ හල් වසා දමන්න, එහෙම නැත්නම් ඒ ව්‍යාජ ඖෂධ ඖෂධ නිකුත් කරන එම ඖෂධහල් වල වැඩ කරන සේවකයන් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා කාර්යක්ෂමතාවයකින් මේ වෙනුවෙන් මැදිහත් විය යුතුයි. නැත්නම් විශාල සෞඛ්‍ය ගැටලුවක් මහජනතාව විශාල ජීවිත අවදානමකට තමයි මේ ලක් වෙන්නේ. මේට අමතරව අපි දකිනවා මේ ඖෂධහල් හරහා මේ ඖෂධ නිකුත් කරනවට අමතරව මත් පෙති, මත් බෙහෙත්, මත් කරල් වගේ දේවල් සමහරලාට පාසල් ළමුන්ට පවා නිකුත් කරනවා. ඇයි? ලංකාව තුල මේ ඖෂධහල් නියාමනය කරන ක්‍රමවේදයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හරහා තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ට රිසි පරිදි පුද්ගලයෝ මේ ඖෂධ නිකුත් කිරීම හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීම පවා මේ හරහා සිදුවෙන බවට අපි දිගින් දිගටම මාධ්‍ය හරහා එළි දක්වලා දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා රටට තර්ජනයක් වෙච්ච, මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙච්ච මේ ඖෂධහල් වල මේ ප්‍රමිතියෙන් තොර ඖෂධහල් සහ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කරන මේ ඖෂධහල් නියාමනය කරන්න, ඒවාට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. ඊට අමතරව අපි දකිනවා සමහරලාට ඖෂධවල දිගින් දිගටම මාස ගණන්
සමහරලාට අවුරුද්දක් විතර පරණ වෛද්‍ය නිර්දේශක නිර්දේශයක් අරගෙන එන ඒ වෛද්‍ය සහතිකයක් අරන්ගෙන ඒ රෝගියාට දිගින් දිගටම මාසෙන් මාස එකම ඖෂධය දිගින් දිගටම ඔවුන් නිකුත් කරනවා. ඔවුන්ට අවබෝධයක් නැහැ මේ ඖෂධහල් වල වැඩ කරන සේවකෙයින්ට මේ හරහා දිගින් දිගටම එකම ඖෂධය දිගින් දිගටම අවුරුදු ගණනක් පාවිච්චි කරාම ඒකේ එන්න පුළුවන් සංකූලතා ඒකේ එන්න පුළුවන් අතුරු ඵල විපාක. මොකද වෛද්‍යවරයෙක් විදිහට අපි ඖෂධයක් නිකුත් කරනකොට ඒ ඖෂධයේ තියෙන අතුරු ඵල විපාක ඒක එන්න පුළුවන් සංකූලතා සහ ඒක කොපමණ කාලයක් මේ ඖෂධය පාවිච්චි කරන්න ඕන මේකේ නිසි මාත්‍රාව කුමක්ද මේ හැම දෙයක්ම හිතලා බලලා තමයි ඖෂධයක් නිකුත් කරන්නේ. නමුත් ඖෂධහලකට එහෙම ප්‍රමිතියක් එහෙම අවබෝධයක් නැහැ රෝගියෙකුට ඖෂධයක් නිකුත් කරන්න ඕන ආකාරය. ඔවුන් ඖෂධ විකිණීම පමණයි සිදු කරන්නේ නැතු ඖෂධ ප්‍රතිකාරයක් විදිහට ඖෂධයක් දෙන ක්‍රමවේදය ඔවුන්ට අවබෝධයක් නැහැ. ඉතින් මේකෙදි ඊට අමතරව අපි දකිනවා ප්‍රතිජීවක ඖෂධ සමහරලාට ඉතාම ඉහළ ගුණාත්මභාවයෙන් යුතු ප්‍රතිජීවක ඖෂධ පවා ඖෂධහල් වල කිසිම වෛද්‍ය නිර්දේශකින් තොරව නිකුත් කරනවා. මේ හරහා අපි දැඩි අර්බුදයක් ඉදිරියට මුහුණ දෙන්න තියෙනවා. මේ ප්‍රතිජීවක ඖෂධක වලට රෙසිස්ටන්ස් එකක් නැත්තම් ඒකට ප්‍රතිරෝධයක් විස බීජ වල නිර්මාණය වෙමින් පවතිනවා. මේ ප්‍රමිතියකින් තොරව නැත්තම් නිසි රෝගයට අවශ්‍ය නිසි ප්‍රතිජීවක ඖෂධය පාවිච්චි කරන්නේ නැතුව හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කිරීම හරහා මේ ඖෂධහල් හරහා මේ ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශකෙන් තොරව නිකුත් කිරීම හරහා දැඩි අර්බුදයක් ඇති වෙලා තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. ඉතින් මෙන්න මේ කාරණා හැම එකක්ම අවසානයේ සෞඛ්‍යයට තමයි තර්ජනයක් වෙලා තියෙන්නේ. මහජන ජීවිත තමයි අනතුරට ලක් වෙලා තියෙන්නේ. ඉතින් සෞඛ්‍ය බලධාරීන්ට අපි දැඩි ලෙස රජයේ වෛද්‍යානික සංගමයේ විදිහට දැඩි අවධානයෙන් අවධාරණය කරලා සිටිනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න. දැනටත් ප්‍රමාද වැඩි. අද අදම මේ ප්‍රතිකාරය මේ අවශ්‍ය පිළියම යෙදුවේ නැත්නම් මේ නියාමනය කරේ නැත්නම් හෙට දවසේ තවත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරට හෙළන එක වළක්වන්න බෑ. ඉතින් රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට නැවත වරක් පුන පුනා කියන්නේ ක්‍රමවේදයක් තියෙනවා නම් නියාමනය කරන්න ඒ අවශ්‍ය ක්‍රමවේදය කාර්යක්ෂමව ක්‍රියා කරන්න ඒකට අවශ්‍ය නිලධාරීන් යොදවන්න ඒට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතිමය ප්‍රතිපාදන මදිනම් ඒට අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඒට ඒ තුලින් විතරයි රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය යහපත් තත්ත්වයට ගන්න පුළුවන්. නැත්නම් එක එක්කෙනාගේ හිතුමතයට රෝගී ජීවිත අවදාන ලක් කරමින් තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට පත් කරගෙන දින මේ ඖෂධහල්. ඉතින් මෙන්න මේ පිළිලයට අවශ්‍ය ප්‍රතිකාරයක් කරන්න කියන දැඩි ඉල්ලීම සෞඛ්‍ය බලධාරීන්ට මේ අවස්ථාවේ කරන්නට කැමැති. ස්තුතියි.